අයිබුවන් අද ෆොටෝෂොප් පාඩම් මාලාවේ හතරවෙනි පාඩම පටන් ගන්න ලෑස්ති වෙන්නේ. අද දවසේදී මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා තව එක ටූල් එකක් පිළිබඳව. ඒක තමයි crop tool එක. අපි බලමු crop tool එකෙන් කොහොමද වැඩ කරගන්නේ කියලා. ඒ සඳහා මම මුලින්ම ඉමේජ් එකක් ඉන්සර්ට් කරගෙන තිනවා මෙතෙන්ට. සාමාන්‍ය විදිහට ප්‍රියර් ලේ එකක් මම කලින් කිව්ව විදිහට මෙතෙන් ගත්තා. ඊපස්සේ දැන් ඔබට මේ අවස්ථාවේදී crop tool එකෙන් කරන්න ඕන මොකද්ද කියන එක මම පැහැදිලි කිරීමක් කරන්නම්. crop tool එකෙන් කරන්නේ අපිට තියෙන image එකක් රූපයක් ක අනවශ්‍ය කොටස් අයින් කරලා අපිට අවශ්‍ය කොටස විතරක් කොහොමද ඉතුරු කරගන්නේ සහනිත් ටික අයින් කරන්න කියලා. ඒතකොට මේක මේ විදිහට අපිට මේ රූපේ ගත්තාම මේ මම දැන් අරන්තින ඉමේජ් එක ගත්තාම මේ ඉමේජ් එකේ මල තියෙන කොටස ඉතුරු කරගෙන මේ ඉතුරු කොටස් ටික අපිට අයින් කරගන්න ඕන කියලා හිතමු හතරස් කොටුවක්. මේක ඇත්තටම crop tool එකෙන් ගොඩක් වෙලාවට හතරස් ආකාරයට තමයි අපිට background එක මේ අනවශ්‍ය කොටස ඉවත් කරගන්න වෙන්නේ. එතකොට මේකට හා සමාන crop tool එකෙන් කරන හා සමාන දෙයක් මම mark tool එකෙන් කරන්න පුළුවන්. ඒක mark tool එකෙන් මම අපි කතා කරා rectangle එකෙන් සහ elliptical mark tool කියන එකෙන් අපිට දැන් rectangle mark tool එකෙන් කොටුවක් විදිහටත් elliptical tool එකෙන් වෘත්තයක් ආශ්‍රිතව ගන්න හැඩයක් විදිහටත් අපිට මේ රූපේ කොටස් ටික ඉතුරු කරගෙන අනිත් ටික අයින් කරගන්න පුළුවන්. ඒක ඔබට මම කියලා දුන්න කොටස් ටික එකතු කරගෙන යම් යම් අත්සා බැලීම් සහ ඔබේ දැනුම පාවිච්චි කරලා ඒක කරගන්න පුළුවන්. පස්සේ තව ඉස්සරහට මම මේ එඩිටින් ගැන කතා කරනකොට ඒවා ප්‍රායෝගිකව යොදා ගන්න හැටි කතා කරන්නම්. එතකල් මම පොඩි පැහැදිලි කිරීමක් කරේ. එතකොට මේ crop tool එකෙන් කරගන්න වැඩේ mark tool එකෙන් කරන්න පුළුවන්. හැබැයි crop tool එකෙන් ඊට වඩා බොහොම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද crop tool එකෙන් වැඩේ කරගන්නේ කියලා. අපිට අවශ්‍ය කරන image එක අරගෙන crop tool එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට select කරගන්න. එතකොට මුළු රූපෙම ආකාර දෙකකට කරන්න පුළුවන්. මුළු රූපෙම select කරලා ඊට පස්සේ මේ ඔබට දීලා තියෙන මේ selection එකේ පොඩි කොටුව ආකාර සලකුණු දීලා තියෙනවා. ඒ සලකුණු ඔස්සේ අපිට අවශ්‍ය කරන කොටස දක්වා අරන් එන්න පුළුවන්. ඔබට පේනවා එතකොට මේ කොටුව ඇතුලේ තියෙන රූපේ කොටස එළිය සහිතවත් අනිත් තෝරාගත් selection එකකින් එළියේ තියෙන කොටස් ටික අඳුරු සහගතවත් තමයි ඔබට පේන්නේ. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම මේ crop කරන කොටසේ ඇතුලේ තියෙන ප්‍රමාණය තමයි අපිට ලැබෙන්නේ. ඉතුරු ප්‍රමාණය අපිට ගන්න බැරි වෙලා යනවා. අපි තව මෙන්න මේ ප්‍රමාණයක් අපිට ඕන කියලා මේ විදිහට select කරලා crop to crop tool එකෙන් හොම්බ crop margin එක මේ විදිහට අවශ්‍ය විදිහට හදලා enter ඔබපුවාම ඔබට පේනා මේ අවශ්‍ය ප්‍රමාණයත් අපිට ඕන කරන කොටස විතරක් ඉතුරු වෙලා අනිත් කොටස ඉවත් වෙලා කියලා. මම ආයෙත් undo කරගන්නම්. ඊගා ක්‍රමයේ තමයි අපිට අපි නිශ්චිතවම දන්නව නම් අපිට අවශ්‍ය කරන ස්ථානය අපිට කෙලීම මේ කොටුව selection එක අදාළ කොටස තුලම කරගන්න පුළුවන්. දැන් මේ සමනලියගේ පොඩි කොටසක් මේ margin selection එකේ එළියේ තියෙනවා. මං හිතනවා මට ඒකත් ඕනේ කියලා. එහෙනම් මං චුට්ටක් ඕන හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ ඔබට enter ඔබලා මේකත් ගන්න පුළුවන්. ඊට අමතරව මං තව මේකෙදී උඹට තව කාරණයක් මතක් කරන්න. මේ විදිහට crop tool link ඇදගත්තහම ඔබට පේනවා මේ menu bar එකේ පොඩි රවුමක් මැද හරහා ටිකක් සහ හරියක් තියෙනවා. ඒතර මේ හරි ඉස්සලකුණ ක්ලික් කරපුවාම අපි කරපු වැඩේ ඕකේ වෙනවා. මේ රවුම මැද තියෙන හතරස් රවුම තියෙන ඉර තියෙන ලෝගෝ එක සංකේත ක්ලික් කරපුවාම අපි කරපු වැඩේ සේව් වෙන්නේ නැහැ. ඒක කැන්සල් වෙනවා. අපි බලමු දැන් ඔබ මේක සිලෙක්ට් කරලා තියෙනවා. අපි ඒක වොත් එහෙම ඔබට පේනවා ඒ සිලෙක්ෂන් එක කැන්සල් වුණා.
ආයෙත් අපි බලමු තෝරගෙන ඊපස්සේ හරිය ක්ලික් කරොත් එයා අපි සිලෙක්ෂන් එක ඕකේ වුණා. එතකොට එතන මේකේ ෂෝට් කී එක තමයි කෙලින්ම කීබෝඩ් එකේ letter C. ඔබවම ඔබට මේක මේ crop tool එකට යන්න පුළුවන්. මම කලින් කතා කරලා තියෙනවා selection move tool එකට යන්නේ P letter V ඔබලා. එතකොට crop tool එකට යන්නේ C ඔබලා. අපි මොනම අන්න දැන් අපි move tool එකේ ඉන්නේ. මම C press කරනවා. එතකොට ඔබට පේනවා මේ log එනවා මේ සංකේතය එනවා. එතකොට බොහොම කෙටියෙන් සරලව crop tool එකේ වැදගත්කම තමයි ওই ටික. crop tool එකෙන් කරගන්න මේ වැඩේ ඉතා පුංචි වගේ ඔබට දැනුණාට editing එකක් කරන්න යනකොට ටිකක් ලොකු වැඩක් කරන්න යනකොට මේකේ තියෙන වටිනාකම කියලා නිම කරගන්න බෑ. අර marquee tool එකෙන් අපිට මම අර කිය කතා කරපු විදිහටම කරගන්න පුළුවන්. මම සරලව ඉතාම ඉක්මනින් ඕනනම් කරන්නම්. අපි කෙලින්ම letter M press කරපුවාම marquee tool එක එනවා. එතකොට marquee tool එකෙන් අපිට කොහොම select කරපුවාම select කරලා ඉවර වෙලා delete කරපුවාම ඒ අදාළ රූප image එකේ කොටස නැති වෙනවා. හැබැයි මේ background එක එකේ edit වීමක් වෙන්නේ නැහැ. background එක edit වෙන්නේ නැහැ. background එක එහෙමම තියෙනවා. එතකොට ඒකටත් අපිට විකල්ප තියෙනවා. අපි පස්සේ බලමු. තව ඉස්සරහට මම කතා කරන්න. මේ විදිහට delete කරලා අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවතත් crop to මම මේ undo කරගන්නවා. control alt z ඔබවම අපිට undo කිහිපයක් දක්වා යන්න පුළුවන්. control d ඔබලම selection එක නැති කරගන්නවා. ඔබට මම කළ දැන් marquee tool එක පාවිච්චි කරලා edit කොටස් අයින් කරගත්තාම මම කියව background එක layer එක ඉතුරු වෙනවා කියලා. layer එක crop tool එකට ගිහිල්ලා මම නැවතවතාවක් ඔබට පෙන්වන්නම්. ඔබට පේනවා මේ layer එක නෑ, කෙලින්ම image එක විතරක් එනවා කියලා. එතකොට ඇත්තටම marquee tool එකනුත් මේ වැඩේම කරගන්න පුළුවන්. ඒක ඔබට ප්‍රායෝගිකව අත්දැක බලනකොට තේරෙයි. මම ස්ථානදී crop tool එක වෙනුවට මේ marquee tool එකත් අපි පාවිච්චි කරනවා. කොහොම වුණත් marquee tool එකේ තියෙන ප්‍රයෝජනේ තමයි ඔය මම අද කතා කරේ. හොඳයි, අපි ඊගා වීඩියෝ එකෙන් තවත් tool tip එක ගැන කතා කරමු. මේ tool ටික වෙන වෙනම මම කින් එක ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. editing එකක් කරගෙන යනකොට මේ හැම tool එකක්ම ක ඉතාමත් වැදගත් අවස්ථාවල් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ tool එකෙන් tool එක වෙන වෙනම කතා කරන්නේ. ඉතා ඉක්මනින් මේ tool ටික ගැන අපි කතා කරලා ඔබ බලාගෙන ඉන්නවා කියලා ඔබ දන්නවා. editing එකට යන එක ඉගෙන ගන්න අපි editing එකටත් යන්. ඉතාමත් මට editing එකක් ඔබට කරන හැටි poster එකක් design එකක් banner එකක් ඒ වගේ දෙයක් කරන හැටි මට ඔබට ගන්නන්න පුළුවන්. හැබැයි මම හිතනවා මම එහෙම කරනවට වැඩිය මූලික පියවරවල ඉඳලම කරගෙන ගියා නම් ඔබට ඉස්සරහදී ඉතාමත් පහසු වෙනවා මේ වැරටි කරගන්න, මේ එඩිටින් එක කරගන්න. නැත්තම් ෂණිකව කියලා දෙන්න පුළුවන්. එතකොට ඔබට අවශ්‍යතාවය තිබ්බට සමහර කොටස් කරගන්නේ කොහොමද කියලා ගැටලුවක් එන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනට මේ ටූල් ටික කතා කරලා එඩිටින් වලට යන්. එඩිටින් වල ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හොඳයි නම් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔබ subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔබට notification එකක් එනවා. හොඳයි නම් තවත් වීඩියෝකින් මේ වගේම හම්බෙමු.